Yeah.
بقى معانا Thank you.
ولكن هناك
ගත්තේ. ඒ தத்துவයේ නිසා දැන් මේ වෙද්දි විශ්වවිද්‍යාල ඉතාමත් අඩපණ වෙලා තමයි දුවන්නේ. විශ්වවිද්‍යාල මේට අනිද්ද දවස වෙද්දි කොහොම වෙයිද කියලා කාරණය විශ්වවිද්‍යාල තව නවදුරටත් මාස ගණන් උගන්වයිද කියන කාරණය අපිට සාධික වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙද්දි විශ්වවිද්‍යාලවල කිසිඳු නව ඉදිකිරීමක් සිදු වෙන්නේ නැහැ. මේ නව ඉදිකිරීම සඳහා වෙන් වෙච්ච මුදල් වලින් කෝටි 300ක මුදලක් මේ වෙද්දි ගෙවන්නේ නැතුව විග බිල්පත් විදියට තියෙනවා. ඒ වගේම තමයි වතුර බිල පවා මේ වෙද්දි ගෙවලා නැහැ විශ්වවිද්‍යාලවල. අපි කියනවා මේ ඉස්සරහට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට රටේ ආදරණීය අම්මලා කර වගේම බොන්න වතුර ටික නැතුව තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල මේ වෙද්දි දැවැන්ත නේවාසිකාගාර අරබුද ප්‍රශ්න තියෙනවා. මේ නේවාසිකාගාර අරබුද ප්‍රශ්න තියෙන නිසාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් භෞතික අධ්‍යාපනය ලබා දෙන්නේ නැතුව ඔවුන් නිවෙස් වලට ගෙනිහිල්ලා දාලා මාර්ගගත ක්‍රමයට තමයි අධ්‍යාපනය ලබන්නේ. මේ වෙද්දි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ අතරින් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබනවා. රජරට විශ්වවිද්‍යාලය ගත්තොත් නේවාසිකාගාර පාසුකම් නොමැති ශිෂ්‍යයන් ප්‍රමාණය 4000ක්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම අතිමහත් අගයක්. ඒ වගේම ගැලනීය විශ්වවිද්‍යාලය 2500ක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 6000ක් විදියට නේවාසිකාගාර අරබුදයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙද්දි නේවාසිකාගාර වලට කලින් අවස්ථාවල වෙන් වෙච්ච ගෑස් ආනාධාරයේ ඒ වගේම වෙන් වෙච්ච ප්‍රතිපාදන විදුලි බිල ගෙවීම් ජල බිල ගෙවීම් දැන් මේ වෙද්දි ගෙවන්නේ නැහැ. ඒ නිසාම විශ්වවිද්‍යාලවල ආපන ශාලාවල ආහාරවල මිල ගණන් ශීඝ්‍ර විසිය වශයෙන් වැඩි වෙලා තියෙනවා. අවම වශයෙන් එක වේලක් ඉලවුල් බත් එකක් ගන්න විතරක් රුපියල් 100ක් 150ක් වැය වෙනවා. මේ විදිහට ගත්තට පස්සේ මාසිකට රුපියල් 12000ක් විතර අගයක් වැය වෙනවා ශිෂ්‍යයන්ට ආහාර වේල අරගෙන ජීවත් වෙන්න විතරක්. එතනින් එහාට ගිහිල්ලා ශිෂ්‍යයන්ට ප්‍රවාහන පාසුකම් අධ්‍යයන වියදම් ඒ වගේම සෞඛ්‍ය පාසුකම් ලබා ගන්න අවශ්‍ය කරන මුදල් මේ වෙද්දි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ගෙවන්න වෙලා තියෙන්නේ වියදම් කරන්න වෙලා තියෙන්නේ අපේ ආදරණීය අම්මා තාත්තලා. නැවත වැඩේකින් ගත්තට පස්සේ සමාජයේ දැවැන්ත ප්‍රශ්න තියෙන මොහොතක ආදරණීය අම්මා තාත්තලා වියදම් උද්දමනීය තුන්ගුණයකින් විතර වැඩි වෙලා තියෙන මොහොතක ආදරණීය අම්මා තාත්තලා තමයි මේ පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේ වියදම් කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි සෞඛ්‍ය ශේෂ්ත්‍රය අරබුදේ ගත්තොත් එහෙම මේ වෙද්දි සෞඛ්‍ය පද්ධතියේ රෝහල් දවසෙන් දවස දවසෙන් දවස පාන්සිය කියන ප්‍රවෘත්තිය මේ වෙද්දි පත්තරවලත් ආන්න දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂඥවරු රට ඇරලා යනව නැවත වැඩේ අර බේටක්ස් කියන බදුබදුවක් දෙන නිසාම. ඒ වගේම තමයි වන්දරු අනබරත් වෙනස් කරන්න. ඒ වගේම විද්‍යුත් නියාමන විකාශන බලත් ගැටුම් සකස් කරන්න. ඒ වගේම තමයි ප්‍රතිරස්තවාදී වැලකීම බලත ඒඩී එක විදියට වෙනස් කරන්න. උරුරුත්ථාපන කාර්යයන්ස බලත් ගැටුම් බත් ගේන්න. මේ විදිය දවන්ද මර්ධනයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යනවා. මොකද මේ IMF වැඩපිළිවෙලට එකඟ වෙලා අධ්‍යාපනයේ සෞඛ්‍ය කප්පාදු කරන මේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට